Bringing you the news from around Sri Lanka and across the globe. Coming to you live from the News First studios in Colombo, this is the News at 10. අයිබුවන් ඔබ මේ එක්වසිරනේ නිවස් ෆස්ට් රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමග ඔබ දන්නවා නිදහස් ශ්‍රී ලංකාවේ 73 වැනි ජාතික අයවැය අද මුදල මාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. අප සූදානම් රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් මේ පිළිබඳ සවිස්තර වාර්තාවක් ඔබට සමීප කරන්නට. ප්‍රථමයෙන් අවධානය පුවත් ශීර්ෂ පාඨ වෙත. අයවැයෙන් රාජ්‍ය සේවකීන්ට 2500ක දීමනාවක් විශ්‍රාම වැටුපත් සංශෝධනය වෙයි. අලුත් විවාහ වන අය සහ තවත් ශිෂ්ට රැසකට ණය යෝජනා අයවැයෙන් ඉහළ ගිය මෝටර රථ ගාස්තු අධිවේගී මාර්ග ගාස්තුත් ඉහළට අයවැයෙන් පසු පාර්ලිමේන්තුවේදී සියල්ල එක්ව කළ කී දේ සම්පත් සොයා රීයුනියන් ගිය ශ්‍රී ලාංකිකයින්ගේ කතාව රන්දික කිව්ව වගේම අද දවසේදී ශ්‍රී ලාංකිකයින්ගේ වැඩි අවධානය යොමු වුණේ 2019 අයවැය බජට් 2019 ජනතාවට ශක්තිය දුප්පතුන්ට රැකවරණය එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා තේමා කරගත් 2019 අයවැය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද දවසේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මෙය ජාතික ආණ්ඩුව අවසන් වීමෙන් පසුව පිහිටවූ එක්සත් ජාතික පක්ෂයේ පළමු අයවැය. අපි පළමු සූදානම් වෙන්නේ මෙවර අයවැයෙන් ජනතාවට ලැබෙන සහන කෙබඳුද කියලා විමසා බලන්න. රාජ්‍ය සේවක වැටුපට ජූලි පළමුවෙනිදා සිට රුපියල් 2500ක දීමනාවක් විශ්‍රාම වැටුප විෂමතා ඉවත් කර ජූලි මාස පළමුවෙනිදා සිට වැඩි ප්‍රතිලාභ හිමිවන පරිදි සංශෝධන. කමාන්ඩෝ දීමනාව අවුරුදු 20ක් තිස්සේ වෙනස් වෙලා නැහැ රුපියල් 1000යි. අපි ඒක රුපියල් 5000 ගන්නවා දෙක. ගෙවල් කුලී දීමනාවක් දෙනවා අවුරුදු 20ක් තිස්සේ ඒක වෙනස් කරේ නැහැ. ඒක අද ඉඳලා අපි 100%කින් වැඩි කරා. නිල ඇඳුම් පවත්වන ගෑමේ පොඩි ගාණක් කියලා 255 දෙනවා. අපි ඒක රුපියල් 600 ගන්නවා. ග්‍රාමීය පාසල් ළමුන් සඳහා නොමිලේ කිරි වීදුරුවක් ලබා දීමට යෝජනා. පොදු ජනතාවගේ සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීමටද මෙවර අයවැයෙන් අවධානය. අපේ විපක්ෂ නායකතුමාගේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පුදුම සංවර්ධනයක් කරා. ඔබතුමා දන්නවද හම්බන්තොට දිස්ත්‍රික්කයේ විතරක් ලක්ෂයකට අධික ප්‍රමාණයකට වැසිටි පහසුකම්. මෙන්න මේකද සංවර්ධනය. මුළු රටේම මිලියනයකට ඒ පහසුකම් නැහැ. ලැජ්ජයි. ඕකද සංවර්ධනය. අපිත් මහා මාර්ග හදනවා. අපිත් අධිවේග මාර්ග හදනවා. අපි මහා නුවරක හදනවා. අපි යාපනයටත් හදනවා. අපේ කාලේ ඉවර වෙන්න ඉස්සෙල්ලා. හැබැයි අපි මේ ඉහළ සංවර්ධනය කරන ගමන් පල්ලෙහා මට්ටම ආරක්ෂා කරනවා. මේ වසර ඇතුළේ මේ වසර අවසන් වෙනකොට මේ ලංකාවේ කිසිම තැනක වැසිකිලි නැති ගයක් නොතිබෙන්න මම මේ සඳහා රුපියල් බිලියන 4ක් වෙන් කරනවා. ඒ පවුල් 15000ක් සෑම ප්‍රධාන බස් නැවතුම් පළක හා දුම්රිය ස්ථානයකම පොදු වැසිකිලි ස්ථාපනය කිරීමට යෝජනා. පවත්වාගෙන යාම පෞද්ගලිකාංශයට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ඇප සුරැකුම් ලබා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ රුපියල් මිලියන 500ක අරමුදලක් කුඩා ට්‍රක් රථ මත පනවා ඇති නිෂ්පාදන බදු පහළට මාස 3ක ප්‍රසූත නිවාඩු ලබා දෙන පෞද්ගලික ආයතනවලට බදු සහන එම කාල සීමාව මාස 4ක් වන්නේ නම් අදාළ ආයතනයට 4 වැනි මාසය සඳහා 100%ක බදු සහනයක් විශේෂ අවශ්‍යතා ඇති අයට රැකී අවස්ථා ලබා දෙන පෞද්ගලික ආයතනවලට ඔවුන්ගේ වැටුප් ගෙවීම සඳහා රුපියල් 15000ක උපරිමයකට යටත්ව වසර දෙකක කාලයක් සඳහා 50%ක් ආණ්ඩුව දැරීමට යෝජනා. විශේෂ අවශ්‍යතා ඇති අයට ලබා දෙන මාසික දීමනාව රුපියල් 2000කින් වැඩි කෙරේ. සුවසැරිය ගිලන් රථ සේවාව දීපව්‍යාප්ත කිරීමට රුපියල් මිලියන 600ක්. වකුගඩු රෝගීන්ට නිවසේදී භාවිත කළ හැකි රුධිර කාන්දු කරන යන්ත්‍ර නොමිලේ ලබා දීමට පියවර. ආයාලේ යන සුනකයන් වන්දේ කරන සඳහා රුපියල් මිලියන 100ක් වෙන් කරනවා. දිනේෂ් ගුණවර්ධන ඇමතුමා එක මේකයි මම කියන්නේ මේක ඡන්ද අයවැයක් නෙමෙයි අපි බල්ලන්ටත් මේ අයවැයෙන් සලකනවා. සමෘද්ධි සහනාධාර වැඩපිළිවෙලට තවත් 6 ලක්ෂයක් එක්කර ගැනීම සඳහා රුපියල් මිලියන 10000ක් සමෘද්ධි ප්‍රතිලාභීන්ට ඉතුරුම් වලින් රුපියල් 30000ක් වාරික දෙකකින් ලබා ගැනීමට පහසුකම්. අප්‍රේල් මාසයේදී පළමු වාරිකය, දෙවැනි වාරිකය නොවැම්බර් මාසයේදී. ගම්පෙරළිය වැඩසටහන
දෙදස් දහට ජූනි මාසට ආරම්භ කළ අතර එමගින් යතිතල පහසුකම්වල මතුවී තිබුණ හිඩැස පිරවීම අපේක්ෂා කරනවා. මේ සඳහා මේ වසරේදී අපි රුපියල් මිලියන 48,000ක් මේ වෙනකොටත් වෙන් කළා ඒ වැඩ ආරම්භ කළා තියෙනවා. මැතිවරණ කොට්ටාශයක් වෙනුවෙන් 2019 වර්ෂයේදී වෙන් කරන ප්‍රතිපාදන රුපියල් මිලියන 200 සිට රුපියල් මිලියන 300 දක්වා වැඩි කරලා තියෙනවා. බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබූ වතුකම්කරු වැටුප් ගැටලුව පිළිබඳව සිය අයවැය කතාවේදී මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙවැන්නක්. තේ මණ්ඩලය සමග සාකච්ඡා කළා අපි කඩිනම් විසඳුම් ලබා දෙන්නට ක්‍රියාත්මක කරනවා. ඇතින්ම මෙවර අයවැයේ තරුණීන්ගේ වැඩි අවධානයක් දිනාගත්තේ හෝම් ස්වීට් හෝම් වැනි ණය යෝජනා ක්‍රම. මෙවර අයවැයෙන් විවිධ ශ්‍රේෂ්ඨ රැසකට විවිධ ණය යෝජනා ඉදිරිපත් වුණා. ඒ ගැනයි දැන් අපි අවධානය යොමු කරන්නේ. විවාහවන්නන් සඳහා හෝම් ස්වීට් හෝම් නිවාසනය යෝජනා ක්‍රමයෙන් 10% පොලි අනුපාතයක් යටතේ වසර 25කින් ගෙවා දැමිය හැකි රුපියල් මිලියන 10ක ණයක් විදේශගත ශ්‍රමිකයන්ට සිහින මාලිගා නමින් රුපියල් මිලියන 10ක උපරිමයක නිවාස ණය යෝජනා ක්‍රමයක් වසර 2ක සහන කාලයක් සමග අවුරුදු 15කින් ගෙවා දැමිය හැකි උසස් පෙළ ඉහළම සාමාර්ථ්‍ය ලබා ගන්නා සිසුන් 14 දිනකට ලොව පිළිගත් විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබීමට ශිෂ්‍යත්ව උසස් පෙළ සමත් රාජ්‍ය විශ්වවිද්‍යාල වරම් අහිමි වන දරුවන් සඳහා උසස් අධ්‍යාපනය ලැබීමට රුපියල් ලක්ෂ 11ක උපරිමයකට යටත්ව පොලි රහිත ණය විද්‍යුත් තිරෝද රථ සහ කුඩා මෝටර රථ මිලදී ගැනීමේ ණය පොලියෙන් 75%ක් රජය දැරීමට යෝජනා. සිටි රයිඩර් ණය යෝජනා ක්‍රමයේ යටතේ පෞද්ගලිකංශයට සුඛෝපභෝගී බස් රථ දහසක් ආනයනයට අවස්ථාව. දීවර ජනතාවට ශීතාගාර ස්ථාපනය කිරීම, ගුවන් විදුලි සංඥා මිලදී ගැනීමට අවශ්‍ය පිරිවැය සඳහා රන් අස්වනු ණය යෝජනා ක්‍රමයක්. පිරිවැයෙන් 50%ක් රජයෙන්, ඉතිරි 50% ණයක්. සේවකයින් 250ට වැඩි ආයතනවල හා පාසල් ආශ්‍රිත ළමා සුරැකුම් මධ්‍යස්ථාන ඉදිකිරීම හා පවත්වාගෙන යාමට පෞද්ගලිකංශයට ණය ආධාර. මේ ශ්‍රේෂ්ඨවට අමතරව තවත් ශ්‍රේෂ්ඨ ගණනාවක් පිළිබඳව මෙවර 2019 අයවැයෙන් අවධානය යොමුව තිබුණා. ඒකනත් අපි දැන් අවධානය යොමු කරමු. උතුරු නැගෙනහිර පළාත්වල ගඩොලින් නෙම කරන නිවාස 15,000ක් ඉදිකිරීමට අදාළව වෙන් කර ඇති රුපියල් මිලියන 4,500ට අතිරේක ප්‍රතිපාදන ලෙස රුපියල් මිලියන 5,500ක් වෙන් කෙරේ. අපගේ උපාය මාර්ගය වන්නේ යහපත් නිවාස පදනමක් ඇති කිරීමයි. මේ සඳහා නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය සහ ආදර්ශ ගම්මාන වැඩසටහන යොදා ගන්න අතර 2019 වර්ෂයේදී අපි රුපියල් මිලියන 24,000ක් බිලියන 24ක් මේ සඳහා වෙන් වෙලා තියෙනවා. විදේශීය ඉදිකිරීම් සමාගම් වලට දේශීය සමාගම් සමග එක් නොවි රාජ්‍ය ටෙන්ඩර් සඳහා ඉදිරිපත් වීමට ඉඩ නොලැබෙන බවද මුදල් අමාත්‍යවරයා සිය අයවැය කතාවේදී ප්‍රකාශ කළා. එක්සත් ජනපද ඩොලර් ලක්ෂ 4ක් හෝ ඊට වැඩි මුදලක් මහල් නිවාස සඳහා ආයෝජනය කරන විදේශිකයින්ට මේ වර්ෂයේ සිට අවුරුදු 3ක් සඳහා නිවාසික වීසා ප්‍රදානය කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කෙරුණා. බජට් 2009 මෙවර අයවැයෙන් රජයේ ආදායම් ඉහළ නංවාලීම සඳහා ඉදිරිපත් වුණු යෝජනා මොනවාද? මේ පිළිබඳවත් මුදල් අමාත්‍යවරයා අදහස් පළ කළා. අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්වැටි සඳහා වන නිෂ්පාදන බදු ඉහළට ජූනි මාස පළමුවෙනිදා සිට දුම්වැටි නිෂ්පාදන සඳහා ජාතිය ගොඩනැගීමේ බද්ද එක්කිරීමේ තීරණයක්. 2019 ජූනි මාසයේ පළවෙනිදා සිට බලවත් බලපෑම් පරිදි දුම්වැටි නිෂ්පාදනය සඳහා ජාතික ගොඩනැගීම් බද්ද පනවනු ලැබේ. ඒ අනුව මිලිමීටර් 60කට වැඩි සිගරට්වල නිෂ්පාදන බද්ද 112කින් එනම් එක සිගරට්ුවක් සඳහා දළ වශයෙන් රුපියල් 5කින් මොටර් රථ වාහන සඳහා වන නිෂ්පාදන බදු හා සුඛෝපභෝගී වාහන ආනයන බදු අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට කුඩා එන්ජින් ධාරිතාවක් සහිත මෝටර් වාහන සඳහා මෙම සංශෝධන වලින් අවම බලපෑමක් වාහන ආනයනයේදී පනවා ඇති 100%ක ආන්තික මුදල් තැන්පතුව ඉවතට අද මධ්‍යම රාත්‍රියේ සිට බීඩි කොළ ආනයනය මත පනවා ඇති සෙස් බද්ද කිලෝග්‍රෑම් 1ට රුපියල් 2500 සිට 3500 දක්වා ඉහළට පුද්ගලයෙකු ගුවන් ගතවීමේදී හෝ නැවුන ගීමේදී ගෙවිය යුතු ගාස්තුව අප්‍රේල් මාස පළමුවෙනිදා සිට ඇමරිකානු ඩොලර් 10ක් සියලු ණය කාඩ් පත් හා බැර කාඩ් පත් භාවිත කර කරනු ලබන සියලු විදේශ ගෙවීම් සඳහා වන මුද්‍ර ගාස්තු වෙනුවට 3.5% ජාතිය ගොඩනැගීමේ බත්තක් එය ජූනි මාස පළමුවෙනිදා සිට ක්‍රියාත්මකයි. ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීමේ ගාස්තු ජූනි පළවෙනිදා සිට සංශෝධනය වෙයි. බලපත්‍රයක වෙනස්කමක් සිදු කිරීම සඳහා රුපියල් 500ක් පැවති ගාස්තුව රුපියල් 1000ක් දක්වා වැඩි කෙරේ. නව බලපත්‍රයක් ලබා ගැනීමේ ගාස්තුව 3000 සිට 1500 දක්වා ඉහළට එක් දින සේවාව සඳහා වන ගාස්තුවද රුපියල් 5000කින් වැඩි කෙරේ.
මෝටරත් ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් විශේෂ අංක තහඩු ලබා ගැනීම සඳහා නියම කර තිබූ ගාස්තුවත් ඉහළට. නම සහිත පෞද්ගලික අංක තහඩු ලබා ගැනීමට රුපියල් මිලියන 1ක ගාස්තුවක්. දේශීය වශයෙන් නිපදවන මත්පැන් මත පනවා ඇති සුරාබදු අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට. දේශීය වශයෙන් නිපදවන ලබන මත්පැන් මත පනවා ඇති සුරාබත් අද රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි සංශෝධනය වෙනවා. හැබැයි විශේෂ අරක් ගල් අරක්කුවල මිල ඒ විදිහටම තියෙනවා. මේක දුප්පත් මිනිසයාගේ බීම. ආයෝජන මණ්ඩලයේ අනුමත ව්‍යාපාර මගින් අලෙවි කරනු ලබන රෙදි පිළිමත පනවන බදු ජූනි පළමුවැනිදා සිට ඉහළට අප්‍රේල් මාස පළමුවැනිදා සිට කාර්ය බහුල වේලාවන් සඳහා අධිවේගී මාර්ග ගාස්තුවද රුපියල් 100කින් ඉහළ දමයි. කැසිනෝ මත පනවන වාර්ෂික බලපත්‍ර ගාස්තුව රුපියල් මිලියන 200 සිට 400 දක්වා වැඩිවන අතර රුජිනෝ සඳහා රුපියල් මිලියන 1ක වාර්ෂික බලපත්‍ර ගාස්තුවක්. ජූනි මාස පළමුවැනිදා සිට කැසිනෝ සඳහා ඇතුළු වීමේ ගාස්තුව ඇමරිකානු ඩොලර් 50ක්. පළතුරු බීම, මත්පැන් සහ දුම්කල ඇතුළු තෝරාගත් නිෂ්පාදන සඳහා ඒකක මත පදනම්ව පනවා ඇති රේගු ආනයන බදුද අද මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කෙරේ. එවදුටුවේ නව අයවැයේ බදු යෝජනා. මේ එක්කම බොහෝ දෙනාගේ අවධානය දිනාගත තවත් කාරණයක් වුණේ මෝටර් රථවල මිල ගණන්. ඇත්තෙම මිල ගණන් ඉහළ නැංවෙයිද? මේ පිළිබඳව මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය අද දවසේදී අනතුරු අඟවනවා. බදු ලොකු ප්‍රමාණයක් වැඩි කරලා තියෙනවා. මැගනාරක් වගේ ලක් දෙකමාරකින් ඇක්සියෝනට ක්ලාස් 5කින් විතර, ඒ වගේ සාමාන්‍ය සිජිච්චාරෝගි පෞකිකල් වැඩි ප්‍රාව ලක් 7කින් විතර, ඇල්ට වගේ කාර ක්ලාස් 6කමාරකින් විතර වැඩි වෙලා තියෙනවා. ඒ වගේම ඉලෙක්ට්‍රික් කාරට බදු පොඩි ගණනකින් අඩු වෙලා තියෙන හින්දා අඩු වුණාට ඒක ප්‍රතිඵලයක් නෑ. මොකද හේතුව ඒක අවුරුද්දක් දක්වා ඉතින් සාහනේ තියෙන්නේ. ඒ සමස්තයක් වශයෙන් ගත්තහම මේ පරායෙන් ලොකු ප්‍රමාණයෙන් බදු වැඩි වෙලා තියෙනවා. ඒක තමයි ඊළඟ ප්‍රශ්න වාහනවලට ලක්ෂණ ටැක්ස් එකක් පනවලා තියෙනවා. ඒක අදිනන ක්‍රියාත්මක කරන්නේ කොහොමද වෙන්නේ කියන එක බොහොම සංකීර්ණ ක්‍රමයක. ඒකෙන් තමයි අධ්‍යයනය කළ යුතුයි. මම හිතන්නේ ඒක සාමාන්‍ය බද්දට වඩා ලොකු බද්දක් වෙනවා සුබ වූ දාතවලට. 2019 අයවැය කතාව මුදල් අමාත්‍යවරයා ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් ඒ පිළිබඳව විවිධ ප්‍රතිචාර දක්වවා. අද දවසේ පාර්ලිමේන්තුවේ ඒ පිළිබඳවයි දැන් අපි අවධානය යොමු කරන්නේ. මේ සොත්තම් මුදලක් රජයේ සේවකයාට වැඩි කළා. මේක දිහා බැලුවම පේන්නේ ජනතාවට බරක් ජීවන වියදම වැඩි වෙනවා. මේකේ පොලේ වහලා තමයි ඔක්කොම ගහලා තියෙන්නේ. අනිත් එක බලන්න ලක්ෂයක් වැසිකිලි නැහැ කියලා කිව්වම හම්බන්තොට දිස්ත්‍රික්කේ මොනතරම් බොරුවක්ද? මේ මිතුරට කවුරු හරි නිලධාරීන් බොරු ගණන් දීලා තියෙනවා. අරකේ ගහලා තියෙන්නේ 15,000 නිවාසයක. නිවාස 15,000කට මොකද ලක්ෂයක් ප්‍රතිසන්දියක්. තරුණ තරුණියන්ට ගෙවල් හදාගන්න ණය දෙනවයි. 100%ට ණය දෙන්න කොහෙද සල්ලි තියෙන්නේ? පොලි නැතුව ණය දෙනවයි. කොහෙද සල්ලි තියෙන්නේ? අපි කියන්නේ රජය ජනතාව මුලා කිරීමේ අවසාන අයවැයේ අවසානය. අපේ නිදියන් ඉන්න අය වැහැරවන්න බෑ. මේක පිළිගන්න බැරුව නම් අපිට කරන්න දෙයක් නැහැ. මේ වගේ අයවැයක් ඉදිරිපත් කරන්න පුළුවන් වෙයි කියලා හිතුවේ නැහැ. ආණ්ඩුවේ නොහැකියාව පෙන්නපු අයවැය. 2015, 16, 17 වැඩි කරන්න බැරි වූ බදු සියලු දේ වැඩි කරලා තියෙනවා. මේ අයවැය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මුවා වෙලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොටු වෙලා ඉදිරිපත් කරපු අයවැය. ආණ්ඩුවේ දුර්වලම අයවැය හැටියට අපි දකිනවා. අපි රජයක් හැටියට අපිට ලොකුම ප්‍රශ්නයක් ඇති වෙලා තිබ්බේ මේ ණයබරෙන් කොහොමද මේ රට බේරා ගන්න කියන එක. ඉතින් මේ පසුගිය අවුරුදු 3-4 අපි කෙරුවේ ওই ණය බේර ගන්න. ඉතින් මේ අවස්ථාවේදීත් මම හිතන්නේ ඉතාමත් හොඳ අයවැයක් ඉදිරිපත් කරලා තියෙනවා. එක පැත්තකින් අපිට අවශ්‍ය ණය බේර ගන්න අවස්ථාවකුත් තියෙනවා. ඒ වගේම රටේ ජනතාවට අවශ්‍ය ඒ ස්ථාන ටික ලබා දීලත් තියෙනවා. මේක පිටිපස්සේ විශාල බදු ප්‍රමාණයක් තියෙනවා. සාමාන්‍යයෙන් මෙතෙක් කල බදු නොගහපු එහෙම නැත්නම් බදු ශේෂ්ත්‍රයන් වැඩි නොකරපු හැමාංශකම වැඩි කරලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ අයවැය පීඩාකාරී අයවැයක් වෙයි කියලා ඉදිරි වසර මේ රටේ සියලු ජනතාවට. මේ එකම දේ විය යුත්තේ මේ යෝජනාවේ තියෙන හරය ඉතා වේගෙන් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය යාන්ත්‍රණය සකස් කරලා ඒ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරලා මාස දෙක තුනක් ඇතුළත මේක ප්‍රතිලාභ ගෙන දුන්නාම තමයි ජනතාවට මේ අයවැය තියෙන හරය දැනෙන්න ගන්න. ඒක කිරීම මම හිතන්නේ මුදල් අමාත්‍යාංශයේ වකිම ගොවිය බලාගෙන හිටියා. පොහොර නිකන් ලැබෙන එක මුළු ප්‍රචාරයකුත් ඒ වෙනුවෙන් තිබුණා. වීමිල වැඩිවීමක් අපි නම් විශේෂයෙන්ම පොහොර නිකන් දෙනවටත් වඩා ගොවීන්ගේ විශාල බලාපොරොත්තුවක් තිබුණා වීමිලේ වැඩිවීම. නමුත් ඒක සිදු වුණේ නැහැ. ඒ වගේම ධීවර ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව බැලුවත් මම හිතන්නේ නැහැ ධීවරයට තිබුණු ප්‍රශ්නවලට විසඳුමක් හරියාකාරව ලැබුණා කියලා. මංගල සමරවීර අමාත්‍යවරයා යෝජනා කොට තිබෙන සෑම ශේෂ්ත්‍රයක් සඳහාම නැවත ග්‍රාමීය ජනතාව මත ණය පැටවීම. ඒ නිසා මෙම අයවැලීකණය හරහා ග්‍රාමීය ණයගතිභාවය උත්සන්න වීමක් තමයි සිදුවන්නේ. දිගු කාලයක්සන අනුගමනය කළද විනාශකාරී ආර්ථික ගමනේ තවත් දිගුවක් වන මේ අයවැලීකණයට විරුද්ධව ජනතා විමුක්ති ප්‍රමුණ ඡන්දය පාවිච්චි කරන්න තීරණය කළා තිබෙනවා.
වැඩ ආරම්භ කරන්න මුදල් වෙන් කරලා තියෙනවා. නමුත් උතුරු නැගෙනහිර සංවර්ධනය කරලා ජනතාවට අවශ්‍ය නිවාස ඉදිකිරීමට ප්‍රමාණවත් මුදල් වෙන් කරලා නැහැ. පාර්ලිමේන්තුවේ අයවැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විශේෂ සංග්‍රහයක් සූදානම් වෙලා තිබුණා. මේ මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තු නියෝජිතයින් වෙනුවෙන් සූදානම් කර තිබූ විශේෂ තේපැන් සංග්‍රහය. හල කඩුගන්නාව අම්බලම ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පෙරලීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අප සූදානම් මේ පිළිබඳව සජීව ලෙස තොරතුරු දැනගන්නට මහනුවර අප ප්‍රාදේශීය වාර්තාකරු චමිල් රූපසිංහ දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගනිමින් චමිල්. අඩ්ඩාලච්චේන ප්‍රදේශයේ සිට විද්‍යාපීඨ සිසුන් ත්‍රිසස් ඇගත් බස් රථයක් පහල කඩුගන්නා ප්‍රදේශයේ රියදුරට වේගය පාලනය කර ගැනීමට අපහසුයි. මාර්ගයේ පැත්තක පසු බස් රථයේ පෙරලී තිබෙනවා. මේ බස් රථයේ ගමන්ගත් විද්‍යාපතිසුන් කියක් පමණ මහනුවර පේරාදෙණිය හේනාවල රෝහල් වලට ඇතුළත් කරලා තියෙනවා. මේ වෙනකොට ඒ ආපු පිරිස සම්බන්ධව තුවාල ලැබූ පිරිස සම්බන්ධව මේ වෙනකොට කිසිවක් කියාගන්න අමාරු. ඒ කියන්නේ සංඛ්‍යාව කිසිපොමද කියන්න අමාරුයි. මාවනැල්ල පොලිසිය සහ දවුණු කඩුගන්නා පොලිසිය විසින් තුවාල ලැබුවන් රෝහල් ගත කරලා තියෙනවා. යුසස් වෙනුවෙන් මම චමිල් රූපසිංහ පාල කඩුගන්නාගේ සිට අපට එවන්න feedback@newsfirst.lk twitter.com/newsfirstsl instagram.com/newsfirst.lk වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න newsfirst.lk හා facebook.com/newsfirstsl වෙත. හොට්ලයින් 0114-896-896. ත්‍රස්තවාදය අවසන් කර වසර 10ක් සැපිරීම නිමිත්තෙන් 2019 වසර රණවිරු සැමරුම් වසරක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ ජනාධිපතිවරයාගේ උපදෙස් මතයි. ත්‍රස්තවාදය අවසන් කර වසර 10ක් සැපිරීම නිමිත්තෙන් දියත් කරන රණවිරු කොඩි ව්‍යාපාරයේ පළමු කුඩියද අද ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමාට පැළඳවීම සිදු කෙරුණා. මේ අතර 2018 වසරේ රණවිරු කොඩි ආදායම පළාත් ආණ්ඩුකාරවරුන් විසින් මෙහිදී නිල වශයෙන් ජනාධිපතිතුමාට පිළිගැන්වූ අතර ජනාධිපතිතුමා එය රණවිරු සේවා අධිකාරී සභාපතිවරයාට බාර දුන්නා. වී කිලෝග්‍රෑම් එකක සහතික මිල රුපියල් 60 දක්වා වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ගොවීන් පිරිසක් අද වැලිකන්ද නගරයේදී විරෝධතාවක නිරත වුණා. වීමෝල් හිමියන් අඩුමිලට වීමිලට ගැනීම නැවැත්වීම, වීගබඩා විවෘත කිරීම, ගොවියාගෙන් රජය ගැනීමට නියමිත වී කිලෝග්‍රෑම් 2000-2500 දක්වා වැඩි කිරීම ඇතුළු කරුණුද මෙම විරෝධතාකරුවන් ඉදිරිපත් කළා. එම ස්ථානයට වැලිකන්ද ප්‍රාදේශීය ලේකම්වරිය පැමිණීමත් සමග ඇති වූයේ මෙවන් තත්ත්වයක්. ඔබතුමිය කියනවානේ කැබිනට් ඇප්‍රූවල් එකෙන් විතරයි
රුපියල් 60ක සහතික මිලක් මේ මිනිසුන් දෙන්න පුළුවන් කියලා කැබිනට් ඇප්‍රූව් කැබිනට් එකට මේකට යොමු කරන්න පුළුවන් කුෂිකාර්ම ඇමතිවරයානේ කුෂිකාර්ම මාත්‍යස ලේකම්වරයානේ දෙන්න එයාව මෙතනට ගෙන්න ඕන කියන්න එයාව මෙතනට ගෙන්න දෙන්න කියන්න මේ රුපියල් 40ක් යනවා වී කිලෝකට නිෂ්පාදන මිල රුපියල් 40ට දීලා වැරද්ද කියන්න වීඩියෝ ගන්න කියන්න මෙම විරෝධය හේතුවෙන් පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයටද බාධා මතු වුණා. මේ මාෆියා වැරෙල්ලා අපේ වී මිල සූරන් කනවා. ගොයින්ගෙන් ගන්න රුපියල් 29 30ට. හැබැයි පාරිභෝගිකයන්ට ඒ වගේම මහාචාර්ය දවඩි ගුණන්නේ රුපියල් 128ට අතර වැදිය ගන්නවා. රුපියල් 70ක් වගේම 80ක වී මිල අපිට කරන අසාධාරණේ මොකද්ද? 29 දෙන්න අපේ නිෂ්පාදන කරන්න මුදල යනවා රුපියල් 40ක මුදල. දකුණු ආසියාවේ ලොකු මෝල් කියලා මේකේ මෝල් දාලා තියෙනවා. ඔස්ට්‍රේලියාව සිය සංක්‍රමණික නීති දැඩි කිරීමත් සමග මෙවන විට මිනිස් ජාරම්කරුවගේ අවධානය වෙනත් රටවල් වලටද යොමු වී ඇති බව අප ඊයේ පෙන්වා දුන්නා. ඒ අතර රීයුනියන් දූපත විශේෂයි. මේ රීයුනියන් දූපතේ අසරණ වූ එවන් ලාංකිකයන් පිරිසක් පිළිබඳ කතාව. රීයුනියන් දූපත ප්‍රංශයට අයත් දූපතක්. ශ්‍රී ලංකාවේ සිට කිලෝමීටර් 4230ක දුරකින් යුත් මේ දූපතට ගමන් කිරීමට සාමාන්‍යයෙන් දින 20ක පමණ කාලයක් ගතවනවා. මේ අතර නීති විරෝධී ලෙස රියුනියන් දූපතට ගිය ශ්‍රී ලාංකිකයින් 64 දෙනෙකු පෙබරවාරි 14 වෙනිදා හරවා එවා තිබුණා. මෙලෙස ලංකාවට ආපසු පැමිණි තිදරුපියෙක් වන අරුල් කුමාර් පළකලේ මෙවන් අදහසක්. අපි 3 ගණන් දීලා තියෙනවා. ඔක්කොම 15. දෙදුර ඉඳන් පොඩි බොට්ටුවේ ගිහිල්ලා මහ බොට්ටුව තිබුණා මහමූදේ. රස්සාවල රමේව බල්ලා තමයි ඉතින් ටිකක් මේවා වුණේ. වමනේ දානවා ඉතින් මෙරලා යනවා වගේ තමයි. බොහොම අමාරුවෙන් තමයි ගියේ. ඉතින් අපිට ඉතින් නැති බැරිකම ඒකයි බලපානවා. ඒ හින්දා තමයි ඒ ගමන යන්න පටන් ගන්නේ. උදේට ගෑම දෙනවා, ආයි දවල්ටම වුත් නෑ, රෑට ගෑම දෙනවා. වත්තුරු ජොකුවෙන් පොඩ්ඩක් මේ වගේ බාහිර දෙනවා. දවස් 23ක් ගියා ඒ යන්න. මුදු මෙද යනකොට කොමාරි බෝටු උඩට ගියා, පෙරලෙන්න වගේම ගියා. ඒ වෙලාවේ පොඩ්ඩක් බය හිතුණා. අවසන් වරට රීයුනියන් දූපතට ගිය ජේ ප්‍රශංසා බෝට්ටුවේ හිමිකරු හමුවීමට අපට හැකියාව ලැබුණා. තමන්ගේ බෝට්ටුව හොරකම් කර මෙම මිනිස් ජාවාරම සඳහා යොදාගෙන තිබෙන බව හලාවත ප්‍රදේශයේ ධීවරයෙකු වන සුදර්ශන පෙරේරා මහතා පවසනවා. එංකුලෝන් අරගෙන මගේ ගෙවල් දොරවල් මේකක්ම උගස් තියලා ගොඩක් අමාරුවෙන් මේ කරගෙන යන මේ දීවර යාත්‍රාව රැකියාවේ දැන් මම ගොඩක් අසරණ වෙලා ඉන්නවා. මට මේ බහුදෙන යාත්‍රාව ආපහු මේ මගේ රටට මේ ගෙනත් දෙන්න උදව් කරන මෙන් මම ඉල්ලා සිටිනවා. මෙලෙස නීති විරෝධීව බෝට්ටු මගින් විදේශ ගතවන පුත්කලින් නැවැත්වීමට නාවික හමුදාව ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද? ඒ පිළිබඳ තොරතුරු හෙට. පිවිතුරු හෙළවරුමය අද රාජ්‍ය ආයතනවල සිදුවී ඇතැයි කියන වංචා දූෂණ සොයා බැලීමේ ජනාධිපති කොමිෂන් සභාවට පැමිණිල්ලක් බහර දුන්නා. ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ඇනවුම් කළ ඒ 350-900 එයා බස් සමාගමේ ගුවන් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුවී ඇතැයි පැවසෙන අක්‍රමිකතාවක් පිළිබඳව ඔවුන් මෙම පැමිණිල්ල බහර දී තිබෙනවා. පැමිණිල්ල යොමු කළේ එක්සත් ජාතික පක්ෂයේ යහපාලන ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක් වන කබීර් රෂීම් ඇමතිවරයාට ඒ 350-900 එයා ලංකා එයා බස් සමාගමේ ගුවන් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් මේ ගුවන් යානා 2015 ජනවාරි 8 වෙනිදා රජයේ බලයට පත්වීමත් සමග මෙම ගුවන් යානා මෙම ගනුදෙනුව තාවකාලිකව නතර කළා. ඒ තාවකාලිකව නතර කරපු නිසා වත්මන් ව්‍යාපාලන රජය විසින් ටෙන්ඩර් පටිපාටිය පරිබාහිරව ගෙන ගිය මේ ක්‍රමවේදය නිසා රජයට ඩොලර් බිලියන 150ක මුදලක් පාඩු වෙලා තියෙනවා. ඒ පාඩු වෙලා තියෙන හේතුව තමයි මෙවැනි ගනුදෙනුවක් සිද්ධ වෙච්ච මොහොතක ගනුදෙනුකරුවන් දෙපාර්ශ්වය එකතු වෙලා යම්කිසි එකඟතාවයකට ඇවිල්ලා මේ ගනුදෙනුව මේ ආකාරයෙන් අපි निराකරණය කරගත යුතුයි කියන ස්ථාවරයකට එන්න ඕනේ. නමුත් මේ ගනුදෙනුව සම්බන්ධයෙන් එවැනි රජයේ පාර්ශ්වය වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙනුවෙන් එවැනි දෙයක් සිදු වෙලා නැහැ. මේක පැහැදිලිවම එක පුද්ගලයෙක්ගේ ඒකමතික තීන්දුවක් මත මෙම ගනුදෙනුව සිදු වෙලා තියෙනවා. මේ ගනුදෙනුව සිදුවීම හරහා ඩොලර් මිලියන 10ක පමණ කොමිස් මුදලක් පාර්ශ්වයක් වෙනුවෙන් ලැබී තියෙනවා. සාකච්ඡිත සියලු දේ ඇතුව දැන් අද අපි මේ පැමිණිල්ල සිද්ධ කළා. ශ්‍රී ලංකාවේ මරණ දඬුවම නැවත ක්‍රියාත්මක කිරීම තුළින් අවදානම් සහිත තත්ත්වයක් උද්ගත වේ යයි සඳහන් කරමින් සිංගප්පූරු විශ්වවිද්‍යාලයක් සිය සංග්‍රහවක ලිපියක් පළ කර තිබෙනවා. සිංගප්පූරුවේ නැංගෙන් තාක්ෂණික විශ්වවිද්‍යාලයේ දේශපාලන ප්‍රචණ්ඩක්‍රියා සහ ත්‍රස්ත අධ්‍යනාංශය විසින් ප්‍රසිද්ධ කර ඇති අදාළ ලිපියේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාව තුළ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් මත්ද්‍රව්‍ය උවදුරු මැරලීමට ගෙන යන වැඩපිළිවෙලට සහයෝගය දක්වන පාර්ශව ඉන් ඉවත්වීමේ අවධානමක් ඇති බවයි. ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය හුමාරු කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමට පෙර බලධාරීන් විසින් ඒ මැඩ පැවැත්වීමට කටයුතු කළ යුතු බව එම ලිපියේ ප්‍රතිපත්ති නිර්දේශයන මාතෘකාව යටතේ සඳහන්ව තිබෙනවා. ශ්‍රී ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම
සැලකීම පිළිබඳව සිංගප්පූරුව එසේ අදහස් පළ කළත් පසුගිය වසරේ සිංගප්පූරුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම් පැනවුවා. පසුගිය ඔක්තෝබර් මාස මත්ද්‍රව්‍යවලට අදාළව පැනවූ මරණ දඬුවම් වලට මුහුණ දුන් පුද්ගලයන් අතර සිංගප්පූරු ජාතිකයෙකු මෙන්ම විදේශිකයෙකුද වනවා. තම අසල්වැසියා වන මලයාසියාව සහ ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානයවල විරෝධය හමුවේ වුවද ප්‍රභු එන් පද්මනාදන් නැමැති මලයාසියානු ජාතික පුරවැසියා ඔවුන් ඝාතනය කළේ කිසිදු විරෝධතාවක් නොසලකා හරිමින්. කෙසේ වෙතත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට තම රට තුළ මරණ දඬුවම ක්‍රියාත්මක කරන පසුබිමක සිංගප්පූරුවේ විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙල පිළිබඳව එලෙස ඇඟිලි දිගු කරන්නේ කෙසේද? ලිට්‍රෝ ගෑස් සමාගමට විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස පත්කර ඇති ෂන්මුග සුන්දරම් දේවනායක මහතා එම තනතුරෙන් ඉවත් කරන ලෙස මුදල මාත්‍ය මංගල සමරවීර මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී ඇතැයි මුදල මාත්‍යාංශය සඳහන් කළා. දනවධානය ක්‍රීඩා ප්‍රවෘත්තියක් වෙත. 140 වැනි රාජකීය ශාද තෝමස් විද්‍යාලාන්තර මහා ක්‍රිකට් තරගය කොළඹ SSC පිටියේදී අනිද්දා ආරම්භ වෙනවා. ගල්කිස ශාද තෝමස් ක්‍රීඩකින් ඒ වෙනුවෙන් අද රත පෙළපාලියකට එක් වුණා. දෙවිදුහල් අතර සුහදතාවය වර්ධනය කිරීම සඳහා මෙලෙස සෑම වසරකම රත පෙළපාලියක් සංවිධානය කෙරෙනවා. විදුහලේ ශිෂ්‍යීන්, ආදි ශිෂ්‍යීන්, දෙමව්පියන් සුබ පතන්නන්නතුළු බොහෝ දෙනෙක් ඊට එක් වුණා. අනිත්‍ය ආරම්භ වන 140 වැනි රාජකීය ශාද තෝමස් නිල් මහා සටන ලබන සෙනසුරාදා අවසන් වීමට නියමිතයි. විද්‍යාලාන්තර මහා ක්‍රිකට් තරඟ ඉතිහාසයේ තරඟ 35ක් රාජකීයන් ජයගෙන ඇති අතර ශාද තෝමස් කණ්ඩායම තරඟ 34ක් පමණක් ජයගෙන තිබෙනවා. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.